දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 313 වෙනි ටෙලිවැකිය. දැන් මේ රට තියෙන්නේ බැරිම තැන. බැරිම තැන ගන්න තීන්දුව තමයි මේ දැන් සිදුවෙමින් තිබෙන්නේ නේද? ඒ කියන්නේ ලෙඩා මරණ මංචකයට ඇද වැටුණාට පස්සේ දැඩි සත්කාරයකට දානවා. දාලා අර මේ કૃත්‍රිම ශෝෂණය දෙනවා. දැන් ලංකාව ඉන්නේ ආන්න ඒ ආර්ථික ICU එකේ કૃත්‍රිම ශෝෂණය යටතේ. 1948 වෙනකන් මේ තරුණයව බලාගත්තේ සුදු ජාතික වෙද්දු ටිකක්. සුදු වෙදාලා මේ ලෙඩාව බාර දෙනකොට මෙහෙම මරණාසන්න බවක් නෙවෙයි හිටියේ. හොඳේ යම් යම් සූරා කෑම් වුණත් ඔය දුම්රිය මාර්ග පද්ධතියක් එහෙම එක්ක තමයි මේ ලෙඩාව දීලා ගියේ. ඊට පස්සේ මේ කළු දොස්තරලා ටික වැඩේ බාරගත්තා. හොඳට හිටිය තරුණයාට මේ උන්දලා එක එක ජාතියේ බෙහෙත් පොවන්ට ගත්තා. හරිද? ප්‍රධානම බෙහෙත තමයි ණය. දෙවෙනි බෙහෙත තමයි මේ ඇඟේ අවයව ඔය එක එක රටවල් වලට විකුණන්න පටන් ගත්ත එක. හරිද? අන්තිමට වුණේ වැරදි බෙහෙත් පොවලා ඇඟේ අවයවත් විකුණපු නිසා යාන්තම් හෘදයේ වස්තුව විතරක් ගැහි ගැහි ඉතුරු වෙච්චි ලෙඩෙක් බවට අද පත් වෙලා තියෙනවා නේද? මේ කළු දොස්තරලා මේ සමත් වෙලා තිබුණේ වෛද්‍ය උපාධිය නෙවෙයි. හොඳේ මේ උන්දලට උපාධි දෙකක් තියෙනවා. එකක් තමයි විකොනොමික්ස් උපාධිය. දැක්ක ගමන් අතප්පයක් හරි කමක් නැහැ කපලා විකුණනවා. හරිද? ඒකට කියන්නේ විකොනොමික්ස් උපාධිය. විකොනොමික්ස් තියරි එක. දෙවෙනි උපාධිය තමයි බෙගොනොමික්ස්. ඒ කියන්නේ මේ බෙගින්. එහෙමත් නැත්නම් දුටු තැන හිඟා කෑම, ඉල්ලං කෑම. ඔය දෙක තමයි මේ කළු හොර වෙදාලා ළඟ මේ තාක්කල් තිබුණු උපාධි දෙක. දැන් අවුරුදු 75යි. හරිද? ලෙඩා ඉන්නේ බංකොලොත් කියන ICU එක ඇතුලේ. හાર્ට් එක යාන්තම් වැඩ, මොළයත් තාම නරකම නැහැ. ළඟදිම මේ කිඩ්නි දෙකත් ෂුවර් එකටම මේ යන විදිහට සවුත් වෙනවා. හරිද? ඒ තරමටම මේ ICU එකට වැටෙන ගානටම බෙහෙත් කලේ මාරුවෙන් මාරුවට මෙන්න මේ කළු හොර දොස්තරලා සෙට් එක. හරිනේ. දැන් මරණ මංචකෙට වැටලා ඉන්න වෙලාවෙත් මේ හොර වෙද්දු කියන්නෙම එයාලගේ විකොනොමික්ස් නැත්තම් දුටු දේ විකුණගෙන කරන න්‍යාය සහ බෙගොනොමික්ස්. එහෙමත් නැත්තම් බෙගින්. එහෙමත් නැත්තම් දුටු අයගෙන් මේ හිඟමන් ඉල්ලගෙන ජීවත් වෙන්න පුළුවන් කියන මේ බෙහෙත් දෙක කොහොම හරි දීලා ලෙඩා හොඳ කරමුලු. හරිද? ලෙඩා හොඳ කරමුලු. හරිද? මේ තාක් මේ වෙද්දු සෙට් එක මොන තරම් කිව්වද දෙයි හාමුදුරුවනි අපිව විශ්වාස කරන්නට කියලා නේද? අපිට හොඳ කරන්න පුළුවන් කියලා නේද? හොඳම උදාහරණේ මහ බැංකුව. ආ, එකම වෙද්දු සෙට් එක. මතකද අර්ජුන් මහේන්ද්‍රන්? ආ, මහ බැංකුවේ හිටපු ලොකුම වෙදා නේද? අධිපති. වෙදා නෙමෙයි අධිපති. හරිද? බැංකුව කඩලා වෙඩිමකට ගියා. කසාද බැඳපු ජෝඩුවේ ළමයින්ගේ ළමයින්ටත් දැන් දරුවෝ ලැබිලා. හරිද? මිනිහා තාම නැහැ. මතකද උදේ හවස මුදල් අච්චු ගහනවා කියලා චෝදනා ලැබපු ලෙඩාව මේ ඔය IMF එකේ දොස්තර ළඟට යවන්න ඕනෙම නැහැ කියලා කියපු අජිත් නිවාඩ් කබ්‍රාල් නේද? එයා ආර්ථික ඝාතකයින් මැද කියලා පොතකුත් ලිව්වා. හරිද? මම නෙමෙයි, මම සුදනා, ඕන් මං ඇඟ බේරගත්ත කියලා එයත් ගියා යන්න. හරිද? ඒ කාලවල හිටපු මුදල් ඇමතිලා මතකද? තාම ඉන්නවා. හරිද? මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ නේද? ඉහින් බහින රෝගයක් නැහැ, හෙම්බිරිස්සාවක්වත් නැහැ, සැපට ඉන්නවා නේද? දැන් ආචාර්ය නන්දලාල් සහ ජනපති රනිල් වික්‍රමසිංහ. දැන් මේ දෙන්නම පරසක්වල ගහමින් කියන්නේ අපේ වචනේ විශ්වාස කරන්න, අපි රට ගොඩ දානවා, අපි බැංකුවලට මුකුත් කරන්නේ, අපි EPF එකට මුකුත් කරන්නේ නේද, අපි ETF එකට මුකුත් කරන්නේ නේද, ගොඩ දාන එක දානවාමයි නේද? මේ දෙන්නත් දැන් මේකම කියන්න පටන් අරන්. හරිද? මේ දෙන්නත් කාලයක් පුරා වැරදි බෙහෙත් පොපු දෙන්නෙක් නේ. අද ජනපති රනිල් නේද 6-7 වතාවක්ම මේ රටේ අගමැති වෙච්ච කෙනා. හරිද? ආචාර්ය නන්දලාලුත් ඔය පෙන්ෂන් අරගෙන ඕස්ට්‍රේලියාවට යන්න පෙර නියෝජ්‍ය මහ බැංකුව අධිපති ලෙස කටයුතු කළා. ඔය අද මහ බැංකුවේ ඉන්නේ කාලාන්තරයක් පුරා ශ්‍රී ලංකාව කියන රෝගියට විකොනොමික්ස් සහ බෙගොනොමික්ස් උපාධිය යටතේ ප්‍රතිකාර කරපු දොස්තරලා සෙට් එක. හරිද? දැන් හරි සරල ප්‍රශ්නයක් මේ දොස්තරලගෙන් අහනවා. පුළුවන් නම් උත්තර දෙන්නකෝ. අවුරුදු 75ක් පුරා ප්‍රතිකාර කළා තමුන් නැහැලා. මේ බෙහෙත් වර්ග දෙක නේද දුන්නේ? මොකද්ද? විකොනොමික්ස් සහ බෙගොනොමික්ස් නේද? දැන් ණය හෙවත් මේ බෙගොනොමික්ස් වල උපරිමයටම ඇවිත් නේද අපි ඉන්නේ? ඈ, විකොනොමික්ස් වල තව ඉතිරි වෙලා තියෙන්නේ හෘදේ වස්තුවයි වකුගඩු දෙකයි විතරයි නේද? මොළයක් තියෙනවා යාන්තම් තාම මොනවා හරි විකුණ ගන්නව නම්. හරිද? අනිත්
ලංකාවය විකුණලානේ නේද? මෙච්චර කරලත් ගොඩගන්න බැරි වුණා නම්. දැන් ඉතින් ICU එකටම වැටලා કૃත්‍රිම ශ්වසනේ නම් ලෙඩා ඉන්නේ. ඇයි අපි තවත් මේ හොර වෙද්දු ටික විශ්වාස කරන්නේ? ඒකයි අහන්න ඕන ප්‍රශ්නේ. හරිද? ඔහෙලට සදාචාරාත්මක අයිතියක් නැහැ වගේම ලැජ්ජාව කියන එක ගෑවිලවත් නැද්ද? තවත් අපිව විශ්වාස කරන්න කියන්නේ? හරි අපූර්වට හිටපු තරුණයෙක්ව ඔහෙලගේ වැරදි බෙහෙත් දීලා අද මරණ මංචයකට ඇදලා දාලා නේද? EPF එකට ETF එකට බැංකුවලට අත තියන්නේ නැහැ කියලා. ඇයි අපි ඔහෙලව විශ්වාස කරන්නේ? හරිද? ඔය දියවන්නාවේ සමහරුන්ට අර නයා මැරිච්ච මේ අයිකුන්ටි කැට වෙච්ච දේ වෙන හින්දා ඕන එකට අත උස්සනවා. හරිනේ දැන් ඒකනේ අද වුනේ නේද? හොඳයි මේ බෙහෙතෙන් ලෙඩාව ගොඩ ගන්න පුළුවන් නම් ඊළඟ ප්‍රශ්නේ ඇයි දෙයියනේ මෙච්චර කල් ඔය බෙහෙත නොදී හිටියේ? ඔය බැරිමතන බෙහෙත නොදී හිටියේයි බැරිමතන ගුලිය නොදී හිටියේයි නේද? උදේ ඉඳලා ඔය කැන්ටිම් කරන සමහර උදවිය ඉන්නවා. උදේ ඉඳලා ඒකේ තියෙනවා විකුණලා 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 ඉවරුනහම ඔය සමහර කැන්ටින් මුදලායිලා හැමෝම නෙමෙයි හරිද? හවසට හදනවා මේ ගුලියක්. ආන් ඒ ගුලියට තමයි බැරිමතන කියන්නේ. හරිද? ඒක හදන්නේ අර දහවල් ඉතුරු වුණ බතුයි පොල් සම්බෝලයි වලින්. පොල් සම්බෝල හොදලා පොල් කුඩු අරගෙන ඉතිරි බත් එක්ක අනලා සීනි දාලා ගුලි ගහනවා. ඔකට තමයි කියන්නේ බැරිමතන ගුලිය කියලා. හරිද? ඔය ගුලියත් විකුණනවා. හොඳේ. දැන් උදේ ඉඳලා ඔහෙලා බත් මාළු එළවලු එක්ක අපට කන්න දීලත් ඇඟ හදාගන්න බැරි වුණා නම් මේ තරමටම අපි ලෙඩ වුණා නම් හරිද? දැන් ඔහෙලගේ පොල් කුඩුයි ඉතිරි බතුයි සීනි කලවම් කරලා හදන බැරිමතන ගුලිය කාලා හුසෙන් බෝල් එක්ක මීටර් 100 දුවන්න පුළුවන් දුවන්න දුවන්න කියලා එහෙම කියනකොට විශ්වාස කරන්න තරම් අද මේ රටේ මිනිස්සු අනුවන නෑ කියන එක මතක තියාගන්න කියලා ටෙලිවිකිය අවසන් කරන්නේ. විකොනොමික්ස් ලට හා බෙගොනොමික්ස් ලට මේ රට හදන්න බැරි බව දැන්වත් තේරුම් ගන්න කියලායි.